ජීවිතය කියන්නේ කවියක් වගේ. පද රචනාව, තනුව, සංගීතය, ගායනය මේ ඔක්කොම එකතු වුණාම තමයි අපි ගීතයකට ආදරය කරන්නේ. හැබැයි ජීවිතය ගීතයක් කරගත්ත මිනිහෙක්ට තමන්ගේ ජීවිත කාලයම සුන්දරත්වයෙන් පිරි ලෝකයක් එක්ක ගත කරන්න පුළුවන් වෙනවා. මිනිහෙක් වගේ ජීවත් වෙන ගීතයක් එක්ක කතා කරන්න තියෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද? මේ සබාධර්ම මේ පරිසරය අපි ගන්න හුස්ම මේ හැමදේම අපේ හදවතට දැනෙනවා නේද? ඉතින් අපි සූදානම් වෙන්නේ මිනිහෙක් වගේ ජීවත් වෙන ගීතයක් එක්ක කතා බහකට එකතු වෙන්න. අපි කාලයකට පස්සේ ඔබත් මමත් එකතු වෙන කතා බහක් එක තමයි කතාවක් එක තමයි අපි මේ අලුත් දෙයක් පටන් ගන්න යන්නේ. මම හිතන්නේ මාවත් ඔබ දකින්නේ ගොඩක් කාලෙකින්. හැබැයි මම කාලෙකින් ඔබ හමු වුණාට ඔබ නිතර අහන කෙනෙක්. ඔබ නිතර අහන්න කැමති හඳහන්න කැමති කෙනෙක් එක තමයි මේ අපේ අලුත් නිදහසේ කතාව කාලයකට නැත්නම් විරාමයකට පස්සේ අපි මේ පටන් ගන්න සූදානමින් ඉන්නේ. ඔහුගෙන මෙහෙම කියන්නම්. ඔහුව ලීසින් අල්ල ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි හරි හිත හොඳ කෙනෙක්. මනුස්සෙක් විදිහට මනුස්සකම සැබෑ ලෙසම තියෙන කෙනෙක්. ඒ වගේම එක වෙලාවකට කියනවා නම් සමහර ලාට ටිකක් සමහර දේවල් අමතක වෙන කෙනෙක්. ඒ වගේම ඩ්‍රයිව් කරද්දී නිින්ද යන කෙනෙක්. අපි එහෙම හඳුනාගමු. කවුරුත් නෙවෙයි අපි හැමෝම ආදරය කරන ආදරණීය වන ඇන් ඔන්ලි සංක දිනෙත් එක්ක තමයි අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අයිබෝන් හොඳයි. කරුණු කීපයක් තියෙනවා කතා කරන්න. පොඩ්ඩක් අපි මිදහසේ කතා කරන්නේ. මේක මේ රාමුවක් නැහැ, හිර වෙලා නැහැ, මාතෘකා නැහැ. අපිට මිදහසේ කතා කරගෙන යන්න පුළුවන්. ලස්සන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ. සාම්ප්‍රදායික ප්‍රශ්නයකට කොහොමද මේ ක්ෂේත්‍රයට සරලෝකී උත්තරය? මම ක්ෂේත්‍රයට මුලින්ම කකුල තියන්නේ සිරස සුපර් ස්ටාර් ආධුනික ගායන තරඟකරුවෙක් විදිහට. ඒක තමයි මගේ මූලාරම්භය. කිව්ව නිසා සංස්කෘතිකව සම්ප්‍රදායිකව අහපු ප්‍රශ්නයකට උත්තරය ඒක තමයි. හැබැයි මේ ක්ෂේත්‍රයට එන්නේ කොහොමද කියලා අර අපි කතා කරන විදිහ නියමුත් වෙනවා. මම විශ්වාස කරනවා මම මේ ක්ෂේත්‍රයට කකුල තියන්න පටන් ගන්න මම ඉපදිච්ච දවසේ ඉඳලා. ඒක මගේ අම්මයි තාත්තා මට කියේ. හොඳයි. ඒ කියන්නේ සංගීතයෙන් ඉපදුණු කෙනෙක්. මේක අපි දකින්න අපි දැකලා තියෙනවා. මොකද හිතවතුනි මේ දැන් අපිත් එක්ක මේ ඉන්න වෙලාවේ මේ අපි මේ සාකච්ඡාවට සූදානම් වෙන චූටි වෙලාවෙත් ඔහුට නිකන් ඉන්න බෑ. ඔහුගේ ඇඟිලි වැඩ කරනවා, ඔහුගේ ගිටාර් එක වාදනය වෙනවා, අලුත් තනුව පිට ඇහෙනවා. ඉතින් එකම රසයක් ඒක එතන තියෙන. ඉතින් ඔහු පුද්ගලෙක් විතරක් නෙවෙයි, ඔහු තුළ අපි දකින්න වෙනම ලෝකයක්. ඒක වෙනම ලෙජන්ඩ් එකක්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. සමහර විටේ ලෙජන්ඩ් එක ලංකාවට හරියට බර දන්නවද මන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා මට. හැබැයි අපි සුබපතන එහෙම මන්න කරන්න පුළුවන් වෙන්න කියලා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මෙතන ඉන්නෙත් මේ වෙලාවේ සංක හරිනම් ඉන්දියාවේ ඉන්න ඕනි කෙනෙක්. ෂාරුක් ඛාන් ඉන්න වෙඩින් එක ඇයි ගියේ නැත්තේ? මේමයි පූර්ණ. ඒ කියන්නේ මේ ෂාරුක් ඛාන් මේවද ලියනඩෝ ඩිකැප්‍රියෝ හිටියත් මේ වෙලාවේ කොහෙවත් යන්න සුදුසු වාතාවරණයක් අපිට නැහැ. ඉතින් මේ ඇත්තටම හැමෝටම මේ වෙලාවෙත් කියන්න තියෙන්නේ මේ බොහොම පරිස්සමෙන් ඉන්න, බොහොම සුපරීක්ෂාකාරී වෙන්න. මේ තියෙන ප්‍රශ්න මට දෙන්න තියෙනවා දැන් කාටවත් කන්ට්‍රෝල් නැහැ කියලා. ඉතින් ඇත්තටම මේවා
ආපු ප්‍රශ්නට උත්තරයක් විදිහට දෙනවා නම් මේ මගේ සුමිතුරෙක් ඇත්තටම මේ ඉන්දියානු ප්‍රසිද්ධ ගායක උදිත් නාරායන් මහත්මයාගේ පුත්‍රයා ආදිත්‍ය නාරායන් අද විවාහ ගිවිස ගන්නවා. ඉතින් ඇගේ ප්‍රියම්බිකාව ශ්වේතා මේ ඉතින් දැන් මට මාස දෙකකට කලින් තමයි ඉන්විටේෂන් එක කියවලා තිබ්බේ එන්න කියලා. ඉතින් මේ ඔහුම ඇත්තටම මට ඊයේ කතා කරලා ඔහුම ඇත්තටම මට බොහෝ දෝෂාරෝපණ මේ දෙනිගුණයකින් මේ කතා කරලා කිව්වා. ඉතින් you are missing a big chance bro because Amitabh ji, Shahrukh ji and everybody is coming. So you are missing it. I know I'm missing it. මගේ පවුලේ මිනිස්සුන්ග මේ අතරබං කළ මේලා යන්න බෑ. ඒ නිසා ඉන්නවා. හැබැයි හදවතින්ම සුභපතන ආදිත්‍යට මේ ඇත්තටම මේ මං මේ Facebook එකටත් පොඩි සංගීතමය පණිවිඩයකුත් නිකුත් කරා. ඉතින් ඔව් ඉතින් දැන් ඔව් මම වගේම විවාහක තරුණෙක් වේ අදද. හොඳයි. තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ආවි සුපර්ස්ටාර් තරගයේ නැත්නම් රියැලිටි ෂෝ එකේ. ඇත්තටම ලංකාවේ මේ රියැලිටි ෂෝස් දැන් අපි දන්නවා ඉස්සර ගුවන් විදුලි ළමා ශිල්ප පරීක්ෂණ කියන එකක් තිබුණා. ඒක සමත් වෙන අයටම නැත්තම් මේ ශ්‍රේණි ඒ ශ්‍රේණි කියලා ශ්‍රේණිගත කිරීම තිබුණා. ඒ වයින් තමයි ඉස්සරහට තමන් කලා ජීවිතය එනවා නම් ගොඩක් එක්කන අපි කියන්නේ ඒක විභාගයක් වගේ දෙයක්. මම ඒ ශ්‍රේණි ගායකෙක්, මම බී ශ්‍රේණි ගායකෙක්, මම ගුවන් විදුලි ගායකෙක්, මම ළමා ශිල්ප පරීක්ෂණ සමත් වෙච්ච කෙනෙක් කොහොමවම යම් යම් නිර්ණායක තිබුණානේ. දැන් රියැලිටි ෂෝස් වලට එකපාරට කඩාගෙන බඳගෙන රට වටේම එනවා. හැබැයි දක්ෂ කෙනා ඉස්සරහට එනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද අපි අනන්ත දැකලා තියෙනවා රියැලිටි ෂෝස් වල දක්ෂව හැලෙනවා. ඒක ගැන ඔබත් කෙනෙක් මම විශ්වාස කරනවා. ඒකට ඔබට ආයුතු තැන නෙවෙයි ඔබ හැලුනේ. ඉතින් මම අහන්නේ ලංකාවේ රියැලිටි ෂෝස් වල අපේ ඉන්ඩස්ට්‍රි ගායක ඉස්සරහට තීරණය වෙන එක සාධාරණද අසාධාරණද? ප්‍රශ්නයට අවශ්‍ය කරන පසුබිමත් සකස් කරගෙන තමයි මගේ උත්තරය බලාපොරොත්තු වෙන්නේ. පූර්ණමල්ලි අපි ගත්තොත් එහෙම රියැලිටි සංකල්පය සයිමන් කෝවෙල් කියන කෙනා තමයි මුලින්ම හොයාගන්නේ. ඒක ඇමරිකාවේ ඇමරිකන් අයිඩල් කියන එක තමයි මුලින්ම තරගයක් විදිහට අපි දකින්නේ. ඊට පස්සේ ඒක ආසියානුකරණය වෙලා ඉතින් ඉන්දියාව පැත්තට ඇවිල්ලා එතනින් ලංකාවට එනවා. ඇමරිකන් අයිඩල් එකට දෙන ශ්‍රී ලංකන් ආන්ස් එක ශ්‍රී ලාංකීය උත්තරය තමයි සිරස සුපර් ස්ටයිට පසු කාලිනව දෙරණ ඩ්‍රීම් ස්ටයිනවා එවගේ දැන් සිරස වොයිස් ෆ්‍රෙන්චයිස කරගෙන තියෙනවාටිලිටි තරගටික යනවා. ප්‍රමිතිය කියන එක ඒ ප්‍රමිතිය කියන එක හිතන්න හරිම සාපේක්ෂයි පූර්ණ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම උදාහරණ සැපයකුත් තියෙනවා. 60 දශකයේ බිහිවන එල්ලිස් ප්‍රෙස්ලි සමාන කෙනෙක් ආපු හැදෙන්නේ නැහෙනි. ඊට පස්සේ මයිකල් ජැක්සන් නැහෙනි. ගියාම තමයි ආයි හෙවනල්ලක්වත් මට දකින්න නැහැ. ඒ කියන්නේ ඒ වගේ අය ඉන්නවා එයාගේ පොටෙන්ෂල් එක තියෙන අය නැහැ තමයි. වගේ තාත්තලගේ පරම්පරාව අමුත දේශ ජවත්නායක මේ මොහොතේ ඉන්න අපාසම යෝධය ජීවමානයි. ඉතින් ඒ කැරක්ටර්ස් අපි සංසන්දනාත්මකව බැලුවොත් එහෙම කියන්නේ පොඩි ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රමිතිගත වීම, ව්‍යූහගත වීම, එතකොට අර ක්‍රමානුකූලව යම් කිසි දෙයක් සිද්ධ වීම සිස්ටම් එක මේ දේවල් ලංකාවේ නැහැනේ. නැත්තම් අවුරුදු දැන් උත ඔන්න දැන් මම දැන් කියන්නේ නැහැ එක දේශපාලනීකරණය වෙනවා. හැබැයි මේ අපේ මේ කතාවේ මම දැක්ක නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ එතකොට අපිට එහෙම සිස්ටම් එකක් නැහැ. එතකොට පූර්ණ සිස්ටම් එකක් නැති රටක සංගීතය ප්‍රමිතිය ගැන කතා කරන එක තේරුමක් නැති වැඩක්. හැබැයි මම බොහොම සතුටු වෙනවා. නියතමානී ආඩම්බරත් වෙනවා. මං වගේ හත්මුතු පරම්පරාවක සංගීතයට සම්බන්ධ නැති සාමාන්‍ය පවුලක කෙනෙක්ට චාන්ස් එකක් හම්බෙන්නේ මේ රියැලිටි ෂෝ එකක් නිසා. ඒ නිසා මම ඒකට ගෞරව කරනවා. ඒ සන්නාමයට, ඒ ක්‍රමයට මම ගෞරව කරනවා. ප්‍රමිතිය කෙසේ වෙතත් අපිට යම්කිසි එන්ට්‍රන්ස් එකක්, යම්කිසි පාරක් හදාගන්න ක්‍රමයක් අපිට හැදෙන්නේ
මම මේ අන්තිම දශක එක එකමාර ඇතුළත මම එහෙම දකින එකම එන්ට්‍රන්ස් එක තමයි රියැලිටි ෂෝ එන්ට්‍රන්ස් එක. ඔබ හරි ඒ කියන්නේ විවිධන ගායක පරපුර එතකොට ඒ කාලේ තිබ්බනේ මේ තරඟ ගොඩක් තුරුණ ශක්තිය ඔය ආකාරයෙන් තරඟ ගොඩක් තිබ්බා. ඉතින් මේ වෙලාවේ ඒක යම්කිසි විදිහකින් තාම එන්ට්‍රන්ස් එක තියෙනවා. ඒ කියන්නේ දක්ෂයෙක්ට ඒ එන්ට්‍රන්ස් එකෙන් එළියට එන්න chance එකක් තියෙනවා. හරි ඕකටම චූටි කෑල්ලක් මම එකතු කරනවා. ඒක තමයි දැන් රියැලිටි ෂෝස් වලින් එනවා තරු බිහි වෙනවා. අපි දකිනවා දැන් මේ අවුරුදු ගානක් බොහෝ පිරිසක් ආවා. හැබැයි ඒකෙන් අපි කීයෙන් කී දෙනාද නිතර දකින්නේ? නැත්තම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ක්ෂේත්‍රය තුල ඉන්නවා දකින්නේ. ඇයි එහෙම ඒගොල්ලන් පේන්නේ නැත්තේ? සහ එහෙම අපි කියන උදා මම මේ අපි channel වලට බයිනවා නෙමෙයි. හැබැයි channel එකකින් ගෙනල්ලා form කරලා යව තැනක තියලා එකපාරට අත්හරින. ඊට පස්සේ සමහර විට ඔබ වගේ බුද්ධිය පාවිච්චි කරලා ශක්තියෙන් ඉස්සරහට එන්න පුළුවන් අය හිටියොත් ඇයි? ඒක හරි කියලා කියනවා. මෙහෙම ඒක මං හරි කියලා කියන්නේත් නැහැ, වැරදි කියලා කියන්නේත් නැහැ. ඔක කාසියක් වගේ උත්තරයක් මට ඔබට දෙන්න වෙනවා. කියන්නේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් ගැන කතා කරොත් එහෙම මේ තරංග සංවිධානය කරන මාධ්‍ය වෙන්න පුළුවන්, නැත්නම් වෙන මොකක් හරි ඕගනයිසේෂන් එකක් වෙන්න පුළුවන්. ඔවුන් මේ තරංග සංවිධානය කරන්නේ ව්‍යාපාර, කියන්නේ ව්‍යාපාර කර්මණකින් තමයි මේක සංවිධානය කරන්නේ. ඒ කියන්නේ මූල්‍ය පරමාර්ථය. ඔව්, මූල්‍ය පරමාර්ථය සහ ඒ කියන්නේ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාරික අරමුණු මුලින්ම පෙරදරි කරගෙන තමයි මේ තරඟ ඒගොල්ලෝ සංවිධානය කරන්නේ. අපි දීර්ඝව දැන් ඒ කතාව අපි චුට්ට චුට්ටක් අයි වෙන වෙනස් පැත්තකට ආයි නේද? වෙනස් තැනකට ආවේ. ගුම්බර වරතනකට ආවා. හැබැයි කිසිම වෙලාවක සංගීතයෙන් නෝ හැබැයි අපි කිසිම වෙලාවක කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරනව නෙමෙයි. මේක බොහොම නිදහස් කතාවක්. ඒක හින්දා කැමති අයට අහන්න බලන්න පුළුවන්. අකමැති නම් බැක් වෙන්න තියෙන එච්චර කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් හිත රිද්ද ගන්න අවශ්‍ය නැහැ. හොඳයි, දැන් අපි ඒ කතාවෙන් වෙනස් පැත්තකට එමු. ඔබට කොහොමද මේ සෝනුක් නිගම් හම්බෙන්නේ? මං හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙකුට ලේසින් කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක. සෝනුක් නිගම වල මොන ගේන්නේ? අත්‍තරම තුමා අවුරුදු දැන් හතරකට තුනක්ව හතරකට කලින් මේ ඔහුගේ ප්‍රසංගයක් තිබ්බා ලංකාවේ. ඉතින් ඔහු වෙන්න දවස් තුන හතරකට කලින් මම මේ ඔහු ගායනා කරපු ජනප්‍රිය ගීත තුන හතරක් එක්ක කරලා පොඩි මෙඩ්ලි එකක් ට්‍රිබියුට් එකක් විදිහට මම YouTube එකට රිලීස් කරා. ඉතින් රිලීස් කරලා පැය දෙකක් ඇතුළත එතුමාගේ ඔෆිෂියල් එතුමාගේ නිල Facebook පිටුවේ මේ ස්ටේටස් එකක් දාලා තිබ්බා. මේ much love සංක දිනෙත් see you soon කියලා තිබුණා. ඒ ස්ටේටස් එක දාලා දැම්මට පස්සේ තමයි ඇත්තටම අපිට තේරුනේ ඒව බලන්න පුළුවන් නේ. පුළුවන්. මේ Facebook එකේ වට බලන්න පුළුවන්. ඉතින් මට එදා තමයි තේරුනේ, කියන්නේ මේ global artist කෙනෙක් කියන්නේ කවුද කියලා. කියන්නේ ඔහු දාන වචන අකුරු පවා මිනිස්සු බොහොම අවධානයෙන් ඉන්නවා කියලා. ඉතින් මට ඒ ස්ටේටස් එක දාලා විනාඩි 5ක් ගතන්න බොන්නේ මට ඉන්ටර්නැෂනල් ඒජන්සිස් වලින් බව කෝල්ස් ආවා. ඊට පස්සේ උගේ කලමන කාර්තුමා මට කතා කරලා කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා, මේ ඔබ අගේ වුණා. මම ඉතින් ඒක බොහොම ගෞරවපූර්වකව මම ඒක පිළිගත්තා. ඉතින් ඊට පස්සේ ඔහු ලංකාවට ආවට පස්සේ මාව හමු වෙන්න ඕනේ කියලා මට පණිවිඩ කියලා තිබ්බා. අපි හම්බ වුණා. ඉතින් ඊට පස්සේ එතුමා මට හේන්න කියලා කිව්වා. ඔය විදිහට අපි මිත්‍ර සම්බන්ධකමක් ඇති වුණා ඉතින්. ඔව්, ඒ කියන්නේ එහෙම එන්න කිව්වා. ඊට පස්සේ ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ සෝනුට ගම ගෙදරත් ගිහිල්ලා ලේසි පාසු නෝරන්නේ චූටි චූටි වැඩක. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා හිත රිදෙයිද දන්නේ නැහැ. දැන් ඔය වගේ වැඩක් කරලා සෝනු නිගම්ගේ සින්දුලේ හතර ට්‍රිබියුට් එකක් කරලා YouTube එකට දැම්මේ ඉන්දියාවේ කොතනකින් හරි ෆීල්ඩ් එකට ඔක්ක ගහගන්නද? ඒකට බොහොම අවංක උත්තරයක් දෙනවා නම් මේ මට කොහොමත් ආසාවක් වුණාවක් සහුණක් ඇම්මක් තිබ්බා. මේ කවදාවත් ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් මේ විදිහට ඉම්ප්‍රෙස් කරන්න ඕනි කියලා ඒක මගේ හිතේ කොනකටම තිබ්බා. හැබැයි මම කවදාවත් හිතුවේ නැහැ මේ මේ එහෙම සරල ඒ වගේ සරල වැඩකින්. මගේ ක්ලයන්ට්ස් ගොඩක් තිබ්බා. ඒ කියන්නේ
මම උත්සාහ කරපු අවස්ථා තිබ්බා ඉන්ටර්නැෂනල් බුකින් ඒජන්සිස් එක්ක සම්බන්ධ වෙලා මේ කලාකරුවන් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන පාර හදාගන්න. මොකද මම කලින් ජැක්ලින් ෆර්නැන්ඩස් එක්ක මේ ලංකාවේ සන්නාමයකට ලොකු වැඩක් කරා. ඒකෙදිත් ඇත්තටම ෂාරුක් ඛාන් සහ සෝනු නිගම් තමයි ඉන්දියාවෙන් ඒක නියෝජනය කරේ. ලංකාවෙන් හිටියේ මම සහ ජැක්ලින් ෆර්නැන්ඩස් සන්නාමයට අදාළ මේ වෙළඳ දැන්වීමේදී. ඉතින් මේ කාලේ මට ආසාව තිබ්බා. ඉතින් කොමර මේක මේ විදිහට වුණා. මම හිතුණා ඇත්තට එහෙම මේ දෙයක් වෙයි කියලා. හරි දැන් ඕකෙම ඊළඟ කොටස රෙඩියෝ. සංකර දිනෙත් ඉන්දියාවේ හොඳ මිලක් ලැබුණොත් විකිනේද ලංකාව මතක වෙයිද නැත්නම් මෙහි ඉඳන් එහෙ වැඩ කරයිද මොකද වගේ බලාපොරොත්තුව තියෙනවා ඉන්දියාවට එන්න ඉන්දියාවෙන් අපි සුබපත් වෙනවා අපි ප්‍රාර්ථනා කරනවා අපිට ගොන අපිට පුෂ් එක දෙනවා යන්න හොලිවුඩ් වලටත් හැබැයි මං අහන්නේ දැන් ඔයා ඉන්න තැනත් එක්ක සංක දිනෙත් එහෙම ඒ මිලට යයිද මේමයි පූර්ණ කියන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ සංගීතය කරන්න ඒ සංගීතයේ වටිනාකම නියම වෙන්නේ මිලකින්න ඒ මිලට අපි සංගීතය දිය යුතුමයි හැබැයි මම දැන් අහපු ප්‍රශ්නට මම උත්තරේ දීලා ඉවරයි ඉන්දියාවට මොකද මේ මට එහෙම ආරාධනා කීපයක් ආව දැන් මට සුමුදන් මහත්මයා හම්බුච්ච මොහොතේ මාත් එක්ක බොහෝ දේවල් කතා කරලා ඊට පස්සේ තිබ්බා ඩෙන්මාර්ක් රෙකෝඩ් ලේබල් එකක් ඩෙන්මාර්ක් රෙකෝඩ් ලේබල් එකේ වැඩ ටිකක් මට කරන්න හිතටම ඒලා වෙයි යා ප්ලෑන් කරා මට එක කරගන්න අමාරුයි මොකද මට ඉන්දියාවේ ජීවත් වෙන්න වැඩි හේතු කීපයක් තියෙනවා එකක් මම ආදරය කරන මගේ පිරිසින ලංකාවේ ඒ වගේම මම විශ්වාස කරනවා පූර්ණ සෝනු නිගම් මම හොයාගන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් වීම නිසා කියලා මම කොහෙ ගියත් කොතන ගියත් මම කැමති මගේ ලංකාවේ පොඩි අරගෙන යන්න ඉතින් කරන දේවල් ඔක්කොම මම මෙහෙ ඉඳලා කරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ සෝනු නිගම් විතරක් නෙමෙයි මම සෙලින් ඩියෝන් පවා ගීත යවල ඉවරයි කියන්නේ සෙලින් ඩියෝන් මාව නොදන්නා වුණාට සෙලින් ඩියෝන් ළඟින් මැනේජර් මාව දන්නවා ඉතින් ඒක වෙන්නේ මම ලංකාව නිසා මට ඕනේ ලංකාවේ ඉඳලා ලංකාවට කීර්තියක් ගේන්න සමන් හරි කම්ෆර්ටබල් ලංකාවේ සහ මාව දරාගෙන ඉන්න පිරිසක් ඉන්න ඒ පිරිසට අලුත් දුන්නේ වෙනස් කරලා කියන්න පුළුවන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් සංකල් ඉන්නේ අපි නිසා මං අද ඒ උත්තරේ ඒගොල්ලන්ට කියන්න පුළුවන් මං අද ඉන්නේ මේ මගේ වටින මිනිස්සු නිසා මම ගායකෙක් වෙලා ඉන්නවා නම් මං ඉන්නේ මේ ලංකා මිනිස්සු නිසා ලංකා මිනිස්සු මාව ගායකෙක් කරපු නිසා ඉන්දියාව කීප දෙනෙක් මාවද දන්නා ඉන්දියාව කීප දෙනා වගේද ලංකාවේ හරිම මේ හරි සතුරු ඒ උත්තරේට මොකද මේ අපි දැකන් තියෙනවා හැම ගියාම ලංකාවේ සමහරව අපේ රට දිහා හැරලවත් බලන්නේ නැහැ. එහෙම තවත් ඉදිරියට යන අය අපි හැම ගීපයක් දැකලා තියෙනවා. හැබැයි සංකත දිනෙත් සංකතතරම දිනනවා හැමදාම ජීවිතේ. ඒක නිසා හැබැයි ගොඩක් අය දන්නේ නැති දේවලුත් චුට්ට චුට්ට කියවුණා. සෙලින් ඩියෝන්ට සින්දුවක් ට්‍රැක් එකක් කරා කියන එක ඒක හරියට කියන්නේ ලංකාවේ වගේ දූපතක ඉඳලා ඒ කියන්නේ සෙලින් මේ පූර්ණ මේ සෙලින් ඩියෝන්ට ට්‍රැක් එකක් කරා නෙමෙයි. මම හදපු ගීතයක් තිබ්බා ඒ ගීතය මම හිතුව මේ ගීතය ඇයට ගැලපෙනවා කියලා. ඉතින් මම උත්සාහයක් යෙදුණා. මොකද ඇය මේ පැන්ඩමික් සිටුේෂන් එකට කලින් සිංගප්පූරුවට ආවා මේ ඇගේ පළවෙනි ඒෂියන් ෂෝ එක. ඇය කවදාවත් දකුණු ආසියාවට ඇවිල්ලා නැහැ ප්‍රසංගයකට. එතකොට මගේ මාත් එක්ක වැඩ කරපු මගේ සේවාදායකෙක් කරා මට අවස්ථාවක් ලැබුණා මේ ඇයට ගීතය යවන්න. ඉතින් ඇය ඒ වෙලාවේ දුන්න උත්තරේ තමයි මේ වෙලාවේ මට ගීතයක් කරන්න අවශ්‍යතාවයක් තාම ඇවිල්ලා නැහැ කියලා. ඉතින් ඒක හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් හරිම කෙලින් උත්තරයක් හරිම ඍජු උත්තරයක්. ඒත් මම ගොඩක් සතුටු වුණා. සෙලින් ඩියෝන් මගේ සින්දු අහලන්නේ. ඒ ඇති නේ. මට ඒ ඇති. හොඳයි. දැන් ලෝකේ වටේම අපි නිකන් කතාවෙන් ගියානේ. ඉන්දියාවට ගියා. මේ කාට යනවා කොහොම හරි. ආපහු අපේ රටට ආවා. මේ පුංචි දූපත ඇතුලේ ඔයා වැඩියම කැමති
ආදරය කරන කලාකාරයෙක් වුණා. මම අද මේ ඉන්ටර්විව් එකේ වත් එක කතා කරන මූඩ් එක ගත්තොත් එහෙම ඒ මූඩ් එකට මම උත්තරයක් දුන්නොත් ඒ මූඩ් එක තමයි මගේ ජීවිතේ කැමැතිම තැන. නිහතමානීකම සහ ඍජු බව. Being down to earth and straightforward. අපේ රටේ මිනිස්සුන්ට සමහරවිට වරදිනවා නිහතමානීකම කියන්නේ ඍජු උත්තර නොදීමද කියලා. එහෙම නෙමෙයි. නිහතමානීකමත් එක්ක තියෙන්න ඕනේ ඍජු බව. ප්‍රශ්නට කෙලින් උත්තර දෙන්න පුළුවන්කම. ඉතින් ඔය සීළු දේවල් සලකා බලද්දි මම මේ වෙලාවේ ගොඩක් ඇප්‍රීෂিয়েට් කරන කලාකරුවා තමයි වික්ටර් රත්නායක මහත්මයා. ඒකට හේතුව මාත් එක්ක සින්දුවක් කරපු දෙ නෙමෙයි. එතුමාගේ ප්‍රතිපත්ති මුල් කරගෙන ප්‍රතිපත්ති සංගීතමය ප්‍රතිපත්ති පෙරදරි කරගෙන ජීවත් වෙන එක නම් පුදුම ආසයි. පුදුම විදිහට ගෞරව කරනවා. වචනේ හැටියට තියාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට බොහොම ආසයි. ඒ නිසා මම තීරණය කළා වික්ටර් රත්නායක කියන්නේ එහෙම කෙනෙක් කියලා. හොඳයි මම හිතන්නේ පුද්ගලිකව මොනවද දන්නේ? ඔව් දන්නවා. වික්ටර් මාමා නේ වික්ටර් මාමා කියන්නේ. මොකද මගේ තාත්තා ප්‍රේම කීදා නිසා වික්ටර් රත්නායක කියන්නේ ගහන පොත් වගේ මිත්‍රයෝ දෙන්නේ. ඉතින් ඒකින් ඔව් ඇත්ත වික්ටර් රත්නායක කියන චරිතය එහෙම කෙලින් කතා කරනවා. ටිකක් අපි කියනවා මේ සර ගතියකුත් තියෙනවා. හැබැයි ඒ සර ගතිය කලාකාරෙක්ට තියෙන. අපි දෙන්න ඉස්සෙල්ලා කතා වුණේ මිලක් අපි නියම කරන්න ගියාම වැඩකට අපි අඩියක් පස්සර තියෙන එක අපි පැකිලෙනව නැත්තම් කෙලින් කෙනෙක්ට ගාන කියන්න බෑ. එහෙම වුණාම ඇත්තටම කලාකාරින්ගේ ප්‍රමිතිය බහිව එක ඇත්ත. ඒක හින්දා ඒක හොඳට මේන්ටේන් කරපු කෙනෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. දැන් වික්ටර් රත්නායක මතක් කරපු හින්ද අපේ තාත්තාවත් මතක් වෙච්ච හින්දා මෙතන තාත්තා ලියපු වික්ටර් මාමා ගායනා කරපු කැමැතිම ගීතය මොකක්ද? මමයි මං දැන් මේ අහපු ප්‍රශ්න වලින් අමාරු ප්‍රශ්න එක. ඒ කියන්නේ මේ මං ඒ දෙදෙනා එතුමන්ලා දෙදෙනා ගැනම බොහොම ගෞරවයෙන් සහ ආදරෙන් මම ඒගොල්ලෝ කරපු වැඩ අහපු කෙනෙක් අත්දකපු කෙනෙක්. ඉතින් ගොඩක් සින්දු තියෙනවා. ඒත් දැන් අපි රූපයන් ඔව් අපි දැන් කලින් අපි ඉතන සාකච්ඡාව පටන් ගන්න කලින් මම ඉතනට එන්නේ. ඔව් ඒ දෙයක් කිව්වම කියන්න හැදුවේ ඒ මම ඉල්ලීමක් කරානේ අපිට පොඩ්ඩක් මේ වැඩසටහන ඇතුලේ අපිට පොඩ්ඩක් ඒක කියන්න ඕන කියලා. හැබැයි ඒ එතනට එන්න කලින් මම මේ අහන්නේ පද ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හරිද? දැන් මම ගීතය ගැන මම කියන්නේ නැහැ. හැබැයි ඒක සංකතිනෙත් මම කටින් කියන්නේ නැහැ. හැබැයි එහෙම ඒ වගේ පද පෙළක් කොයි විදිහෙද ඔයගොල්ලෝ ඔලුවට ගියේ කියලා කියාගෙන මෙන්න. මම පොඩි කියලා කියන්න. අපි ගීතය කියලා මොකද්ද කියලා කියන්නේ? රයිට්. මම හරි සංගීතය කියන්නේ මේ මම රත්නායක මහත්මයාත් එක්ක පළවෙනි ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේදී මම ඉදමත් එක්ක කතා කරන්න ගන්නේ සේකර අමරදේවගේ විප්ලවය. සේකර අමරදේවගෙන් පස්සේ ලංකාවේ සංගීතය ව්‍යවහාරික සංගීතය ගැන පැත්තකට අරගෙන ගිය දෙදෙනා තමයි මම විශ්වාස කරන්නේ. වික්ටර් රත්නායක සහ ප්‍රේම් කීර්ති ඩල්විස්. ඒ විසිතුරු බව වැඩක් නැහැ කතා කරලා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඔබගේ පියා තුමන්ගේ වචනවල තිබ්බ මේ මැජික් එක මට තේරෙන්නේ නැහැ කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ පූර්ණ දැන් අපි ගත්තොත් එහෙම මේ මීමුරු කල්පනා වගේ සිදු හිම කියලා මට වැලියහුර කි මහ සමුද්‍ර ගිය රැල්ල කියලා. ඒ කියන්නේ ඒ වචන මිනිස්සු දන්න වචන. හැබැයි ඒක පුදුමාකාර විදිහට ඒක කියද්දි හිතෙන්නේ ඒක කලින් අහලා නැහැ වගේ. ඒ කියන්නේ එතුමාට තිබිලා තියෙනවා පුදුමාකාර කුසලතාවයක්. මිනිස්සුන්ගේ ගඳ සුවඳ තැවරිච්ච වචන අරගෙන ඒවා ලස්සනට උපමට්ටම් කරලා ගීතාත්මක ඉදිරිපත් කරන්න. ඉතින් මේ ගීතයකට හොඳම උදාහරණයක් මේ මම මේ ගීතයට
බොහොම ගෞරව කරනවා ඒ නිසා මම මේක මූණන්නවත් එච්චර බයයි මේ අපි පොඩි ගැල්ලක් කියමු හිම ගිර මට වැලිය අකුරකි මහ සමුදුර දියර ලකි හිම ගිර මට වැලිය අකුරකි මහසමුදුර දියරලකි කටුවකුලින් මල් පුපුතමි ඔබ සැනසීම මියුරු කල්පනා නෙතක දැල්වුණා අමයුරු රස හසකින් මැද මං හිතන්නේ කලින් කිව්වා නම් ඔය සින්දු මොකටද ප්‍රැක්ටිස් කරලා නැති නෑ ඒක ප්‍රශ්නයක් නෑ මම මේ අපි ආරාධනා කරනවා විතරම ඔය සින්දු නම් එකද බලයි අපිටසට අහන බලමු මොන තරම් මේ හරි රහට ගායනා කරා මේ සබා වෙන්න මේ වික්ටර් සර් මේ මොන හරි සංගීතාත්මක වශයෙන් මොන හරි ප්‍රශ්නයක් වුණා නම් මේ ඔබතුමාට බොහොම ආදරේ සහ බොහොම ගෞරව කරනවා චිරාත් කාලයක් අපිත් එක්ක ඉන්න ඕන කෙනෙක් හොඳ ඒ වගේම තමයි මේ සමා වෙන්න කියනකට වඩා ඔබ ආඩම්බර වෙන්න ඕනේ මොකද විප්‍රත් නායක කියන චරිතයත් එක්ක සංගීතයක් කරන්න එහෙම අවසර ලැබෙන කෙනෙක් නෙවෙයි එහෙම අවසර දෙන කෙනෙක් නෙවෙයි නමුත් ලංකාවම ආස ලංකාවටම රස දෙමු ඉතින් යන ඇතින් අන්න ඔය ලස්සන නිර්මාණය කර ඉතින් ඒක හින්දා ඒ වාසනාව තිබුණා ඉතින් මං හිතන්නේ සෝමුනිගම් නෙවෙයි ලෝකෙ කොහේ ගියත් අපේ ලංකාවේ තියෙන ඉහළම චරිතයක් එක වැඩේ කරන්න ලැබුණා කියන එකම ඇති අපේ රට ඇතුළේ අපිට සම්පතක් අපිට වටිනවා හොඳයි දැන් අපි කතා බහේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ මොනවද හිතන්නේ ඉස්සරහට අපේ ෆීල්ඩ් එක ඉන්ඩස්ට්‍රි එක කලාව ගායන ලෝකෙ මුදල් මත බොහෝ දේවල් තීරණය වෙන කාලයක් ඇවිල්ලා තියෙනවා ඊට අමතරව බොහොම ගැටුම් තියෙන කාලයක් ඇවිල්ලා තියෙනවා මනුස්සකම කියන එක හරි අඩු කාලයක් ඇවිල්ලා තියෙනවා යාන්ත්‍රික ගායකයෙක් ඒ කියන්නේ ගායන හැකියාව තිබුණාට බොහොම යාන්ත්‍රික මිනිස්සු මේ දේවල් එක්ක විශ්වාසයක් තියෙනවද අපිට ඉන්දියාව වගේ නැත්නම් වෙනත් දියුණු ඉන්ඩස්ට්‍රි එකක් තියෙන රටක වගේ සම්පත් තිබුණාට යන්න පුළුවන් වෙයි කියලා හිතනවද සහ ඔයාගේ දැක්ම මොකද්ද ඉස්සරහට මේ ෆීල්ඩ් එක මොකද වෙන්නේ අපි ජීවත් වෙලා හිටපු කාලේ අපි අත්දැක්ක ධර්මතම ස්වභාවික ව්‍යසනයත් එක්ක ඉතින් මේ මොහොතේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඇත්තටම සෑහෙන්න අඩපණ වෙලා තියෙනවා සංස්කෘතික ප්‍රමය වශයෙන් ආර්ථිකමය වශයෙන් වගේම යන්ත්‍රානුසාරයෙන් පවා අපි බොහොම අඩපණ වෙලා ඉන්නේ ඉතින් මම විශ්වාස කරනවා ලංකාවේ අපිට තියෙන විශාලම සම්පත තමයි අපේ මානව සම්පත ඉතින් අපි මානව සම්පතක විදිහට මානව සම්පත පැත්තෙන් ගත්තොත් අපි බොහොම අපෝසත්. අපි අපේ රටේ තියෙන සිස්ටම් එකේ ප්‍රශ්න නිසා අපේ රටේ තියෙන වෙන වෙන දේශපාලනික මේ ප්‍රශ්න නිසා අපිට අපේ ටැලන්ට් එක අපේ තලෙන්තුව ඉස්සරහට අරන් යන්න ක්‍රමයක් නැති වෙලා තියෙනවා. හැබැයි අපිට පුළුවන්. අපිට මේක දිනන්න පුළුවන්. එකම දේ මම මේක බලන් ඉන්න හැමෝටම කියන්නේ සුවහසක් ශ්‍රී ලාංකික රසික ජනතාවට කියන්නේ වචනය පරිසමාප්ත අර්ථයෙන් ඔබ රසික වෙන්න. ඔබ රසිකත්වය ප්‍රගුණ කරන්න. මම විශ්වාස කරනවා මං අද යම්කිසි තැනක ඉන්නවා නම් පූර්ණ මං අද මෙතන ඉන්නේ මගේ තියෙන රසිකත්වය නිසා. ඔබ හොඳ රසිකයෙක් වුණොත් එහෙම කාගේ හරි ඔබ අනිවාර්යයෙන්ම ඒ රසිකත්වය නිසා ඔබට යම්කිසි දෙයක් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ කියන්නේ ප්‍රාමාණිකව හොඳ දේවල් හොයාගෙන යන්න. ඒක තමයි වියුත්තේ. ඒ වගේම මේ අපේ කලාකරුවන්ට සහ අපේ කලාකරුවෝ කියලා කියන්නේ මම මේ අදහස් කරන්නේ දැනට මේ ලංකාවේ මේ ජනප්‍රියතලයේ ඉන්න කලාකරුවන් නෙමෙයි කලාකරුවන් කියලා අදහස් කරාම පෙරට ඉන්න මියුසික් බෑන්ඩ්ස් වලින් ඉන්න කලාකරුවන්. ඒ වගේම සංගීතයෙන් ඉස්සරහට එන්න ඉන්න කලාකරුවන්. එහෙමම කලාකරුවන්. ඒක
ඔවුන්ට මම දෙන එකම උත්තරය ඔබ ඔබගේ විෂය ප්‍රගුණ කරන්න. ඔබගේ විෂය ප්‍රගුණ කරොත් තමයි ඔබට ඉස්සරහට එන්න පුළුවන්. ඒ වගේම ඉවසන්න, patience. ඉතාමත් වැදගත්. මේ හැමදේම ප්‍රගුණ කරන්න, ප්‍රැක්ටිස් කරන්න එතකොට අපිට හැමෝටම ඉස්සරහට එන්න පුළුවන්. ඒ වගේම පුළුවන්. අවසන් වශයෙන්. ඔකේ. තව මට එක ප්‍රශ්නයක් තියෙනවා. අහන්න. ඔබ කීලං කමන්න. කමන්න නෑ ඔය ප්‍රශ්න. නෑ කමන්න කීලින්. මම පුළුවන් ජල්විස් ගැන බොහොම බලාපොරොත්තු තබාගෙන දැස් දල්වා සිට කෙනෙක්. මම විශ්වාස කරනවා මේ පුළුවන් කියන්නේ මහ ගහක් යට හැදිච්ච පොඩි ගහක් වගේ වෙන්න ගිහිල්ලා දැන් තීරණය වෙනස් කරගත්ත කෙනෙක් කියලා. ඒක නිසා මම ආරාධනා කරනවා මේ මහ ගහක් වෙන්න. ඒ වචන බරයි. පොඩක් බලන්න පොඩක් දෙනවා වැඩි බොහොම ස්තුතියි. ඔව් අනිවාර්යෙන්ම යන මේ අපි දෙන්න මේ ඉන්න වැඩසටහනත් අභියෝගාත්මකව මට කරන්න මූලික කෙනෙක් ඔය සංකේත අපි කතා කරා දවසක් අර මට කතාවට කියන්නේ බැන නොබැන කිව්ව මේ දේ කරපන් කියලා. ඒකෙන් ඉන්න බොහොම හොඳයි. ජය වේවා. ඒ ආදරණීය වචන ගොඩක් ස්තුතියි ගොඩක් පිං. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඔයාගේ ඉස්සරහ ඔයාට තෝරගන්න එකක් කියලා ලැබුණු දේවල් තුනකින්. ඒ දේවල් තුන නම් සල්ලි, වතුර, හුස්ම. හුස්ම විතරයි. ඒ කියන්නේ එතනින් එහාට ආගිතන දෙයක් නෑ. හුස්ම. හුස්ම ගන්න බෑ. හුස්ම සල්ලි වලට ගන්න බෑ. ඒතර හුස්ම වැටෙනවා නම් හුස්ම වැටෙන්න හුස්ම එක ජීවත් වෙන්න හොඳින් වටනාකමක් අවශ්‍ය නැහැ. මට පොන්චි පුතෙක් ඉනවා. මේ අවුරුදු 4යි. තව කෙනෙක් මගේ එනවා. ඒක අලුත් ආරංචියක් මම හිතන්නේ. අපේ ලංකාවේ හැමෝට අලුත්ම ආරංචියක එක දෙවනි සංක. හොඳයි. සුබට මම මගේ පුතාට උගන්වන්න කැමතිම දේ තමයි සංගීත වතුරද මොනවාද මේ මනුස්සකම. පුළුවන් තරම් මනුස්සකම හම්බ කරගන්න. මම එක ඉගෙන ගන්නේ මගේ අම්මගෙන් තාත්තගෙන්. අපේ අම්මලා තාත්තලා බොහොම සාමාන්‍ය පවුලක පවුල් අපි බොහොම මධ්‍යම ප්‍රාන්තිකයි. කඩේකට ගියම ගණන් කරසන ගණන් සල්ලි නැහැ. මම හරි හිතව සඳහන් කරු. ඒ නිසා මනුස්සකම අපි අම්ම කරද්දී මනුස්සකම එකතු කරගන්නේ ඒ මනුස්සකම ඇතුලේ මානව සම්පත ඇතුලේ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. සකෝල් කියනවා නම් සල්ලි වලට හැමදේම කරන්න පුළුවන් කියලා. ඒකට වැරදිම උදාහරණයක් මංකව සල්ලි නෙවෙයි තියෙන මංකව තියෙන්නේ මනුස්සකම්. හැබැයි මේ මනුස්සකම් වලට සල්ලි වයින් ගහලා දාන්න පුළුවන් මනුස්සකම් මංකව තියෙන්නේ. ඒ නිසා මම බොහොම සතුටු වෙනවා ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. මං වගේ සාමාන්‍ය තරුණෙක් වගේ ලොකු දැනකට අරගෙන ඇවිල්ලා ලොකු ගෞරවයක් ලොකු මිලක් විශේෂයෙන් මට මිනිස් ලොකු මිලක් නියම කරලා තියෙනවා. ඒකට බොහොම ස්තුතියි. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. මම වැඩි සෝෂල් මීඩියා වල නැහැ. හැබැයි මම ගැන බොහෝ දේ කතා කරනවා. මම ඒවා දකිනවා. මම හැමෝටම උත්තර දෙන්න උත්සාහ කරනවා. ඉතින් හැමදේටම බොහොම ස්තුතියි. මම මෙච්චර දුර අරගෙන ආවට ඉතින් මම ඔබ වෙනුවෙන් සංගීතය මට කරන්න පුළුවන් තාක්ක කරනවා. සහ මට කරන්න පුළුවන් දේවල් මම මගේ අනාගත પરම්පරාව වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා. හොඳයි. යා සංකදිනෙත් කියන්නේ සංකදිනෙත් කියන චරිතයට ඔහු මිනිස්සෙක් කියන එක ඔහු සැබෑ මිනිස්සෙක් කියන එක ඒ වගේම ඔහු සංවේදී හැබැයි දක්ෂ කලාකාරයෙක් කියන එකට හොඳ උදාහරණ අපේ හදවත් තුළ තියෙනවා. ඔබට වඩා අපි ඉතා සමීපව දකිනවා. ඒක නිසා ඔහුගේ හදවත හොඳට අඳුරනවා. ඒක නිසා එවැනි දක්ෂ
අවංක කලාකරුවන් අපේ රටට වාසනාවක් ආභරණයක්. ඒ නිසා මම නොපැකිලිව කියනවා යවුනේ ගාන්ධර්වෙක් විදිහට යවුනේ ගාන්ධර්වයා කියන තැන මම ඔබව තියනවා. හේතුව ඔබ තුළ ඒ තියෙන මනුස්සකම නියම වටිනාකමක් තියෙනවා. හැබැයි මනුස්සකම තියෙනවා. හදවත හොඳයි. කලාකරුවා කියන සංවේදී තැන ඉඳලා මිනිසියා කියන උතුම් තැනට ඔබ හරියට ජීවිතය ආරගෙන යන කින්දා ඔබට සුබපතන සංකයි කරන හැමදේම සාර්ථක වෙන්න ජීවිතේ දියුණුවතාව ලැබෙන්න දෙවනි සංක ගෙන්නවා තින්න එපා තුනක්වත් හදන්න තව එතකොට අපිට තව තව නිර්මාණ කරුවන් අපේ රටට දායාද කරන්න පුළුවන් ඒ සියල්ලට සුබතුම ඒ වගේම බොහොම ස්තුතියි අපිට වෙලාව අවස්ථාව දුන්නාට කට්ටක් කාගෙන පොඩ්ඩක් හිටිය අපි එනකන් අපිට මේ වෙලාව දුන්නට ගොඩක් ස්තුතියි ඒ වගේම අන්තිම ඉල්ලීම හිතින් යන අය අතින් අල්ලා චුට්ටක් කියනවා අපි ඔබට ඔබට ආදරය කරන බොහෝ අය බලාපොරොත්තු වෙනවා මම කැමැතිම ගීතේ මගේ මං හිතන්නේ ඔව් අපේ අම්මත් කැමැතිම ගීතේ සංගීතය ඒ විතරක් නෙවෙයි ඔබට ආදරය කරන බොහෝ අය බලන් ඉන්නවා ඒ හඬින් ඒක දැන්වත් කියයිද කියලා හිතන්න අනේ දැන් කියන්න එහෙනම් අවසාන වශයෙන් රත්නායක මහත්මයා මතක් කරනවා ඒගොල්ලෝ මේක ලිව්වේ දිනශාන් පත්‍රයක් වසන් වන සඳ වලා කුලකට අඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ සන්දන සඳ වලා කුලකට හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ